නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ සමාරම්භක උත්සවය නාරහම්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනයේ සම්පූර්ණ වෙන්න නම් මං හිතන්නේ කාතකින් තියෙන්නේ ඒ අධ්‍යාපනයේ විෂයන් ගැන දැනුම ලබා දෙන්න විභාගවලට ඉදිරිපත් කරන්න. ඒයින් පමණක් මේක අවසන් වෙන්නේ නැහැ. සෞඛ්‍ය උමනාකම්. ඒ වගේම ආහාර ලබා දෙන්න. මන්ද පෝෂණය ලංකාවේ විශාල ප්‍රශ්නයක්. මේ මන්ද පෝෂණය විසඳණයකට තමයි අපේ කරමුණ. අපි දැන් බලන්නේ ඒ වගේම නවීන අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙන්න. 2024ට ඔබින අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි 2030ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක්. ඒ වැඩ කටයුතු ගැන ක්‍රියා කරගෙන යනවා. අපි තීරණය කරා දැන් කෘත්‍රිම බුද්ධිය AI පිළිබඳ වැඩසටහන පාසල් වලටත් ඇතුල් කරන්න. මේ අවුරුද්දට අපි වෙන් කළා තියෙන රුපියල් මිලියන 1000ක් මේ පරිශ්‍රණ අධ්‍යාපන වැඩ කටයුතු කරන්න. මේ බලාපොරොත්තු වෙන්නේ ඊළඟ වර්ෂ කීපය තුළදී සම්පූර්ණයෙන්ම පාසල් වලට මේ ක්‍රමය ඇතුල් කරන්න. ප්‍රධාන පාසල් වලට නෙමෙයි ඒත් උසස් පෙළ තියෙන මධ්‍යම විද්‍යාල මහාවිද්‍යාල සියල්ලටම. ඒක ලබා දෙනකොට පාසල් අධ්‍යාපනය විභාග ක්‍රමයක් වෙනස් වෙනවා. AI තාක්ෂණය ලබා දෙනවා නම් අපි ඒ වගේම ඉංග්‍රීසි ලබා දෙන්නටත් ඕනේ. ඒ දෙකම අරගෙන යන්න තමයි අධ්‍යාපන ක්‍රමයේ විප්ලවයක් ඇති වෙන්නේ. දිනකට රුපියල් මිලියන 190ක් වැය වෙනවා දිවයින පුරා මේ දරුවන්ට ආහාර වේල සපයන්න. දිවයිනේ පාසල් 10126ක් තියෙනවා රජයේ පාසල්. එයින් 9134ක් මේ වැඩසටහනින් ආවරණය වෙනවා. අපේ එක ඉලක්කයක් තමයි 100%ක් අවුරුදු පහ සම්පූර්ණයෙන් දරුවෝ පාසල් ගත කරන්න. මේ වැඩපිළිවෙල තව විශාල ශක්තියක් වෙනවා. මේ ආහාර වේල ලබා දීම එතකොට දරුවෝ පාසල් ලේමකට උනන්දුවක් වෙනවා. තව මාස දෙක තුනක් යනකොට අපි ඩිජිටල් කරණය කරනකොට ප්‍රතිසංස්කරණය කර ආරම්භ කරනකොට මේ අවුරුදු දෙක තුල කරන්න තියෙන මම ඉලක්ක කරපු වැඩ කොටස අවසාන අදිනට එනවා. ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට අවුරුදු 4 සම්පූර්ණ වෙච්ච හැම දරුවෙක්ම ප්‍රී ප්‍රයිමරිකට ඇතුල් වෙන්න ඕනේ. අපි මේක කරගෙන ගියොත් දිගටම දැන් 13 වසරක් යන අධ්‍යාපනය 12ට ගෙන්න පුළුවන්. මීට සමගාමීව අද දිවයිනේ අනිකුත් රජයේ පාසල්වල ප්‍රාථමික අංශ සඳහාද පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.